සංකතන සංවාද මණ්ඩපය අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. සංකතන සංවාද මණ්ඩපය තුලින් අද අප සාකච්ඡා කිරීමට අදහස් කළා ආසියානු සිනමා සිද්ධාන්ත පිළිබඳව. සංකතන සංවාද මණ්ඩපය විදිහට අපි තම භාග්‍යවන්තයි මේ සංකතන සංවාද මණ්ඩපය තුලටම මේ ආසියානු සිනමා සිද්ධාන්ත පිළිබඳ පුරෝගාමියෙකු රැගෙන ඒමට හැකිවීම සම්බන්ධයෙන්. මහාචාර්ය විමල් දිසානායකයන් පිළිබඳ වැඩි හැදෑරීම් වැඩි අර්ථ විවරණයන් කිරීම අවශ්‍ය වන්නේ නැහැ. ඒමක් නිසාදයත් ඔහු පිළිබඳ බොහෝ දෙනෙකු දන්නා නිසා. මහාචාර්ය විමල් දිසානායකයන් හවායි විශ්වවිද්‍යාලයේ මහාචාර්යදුවේ හොබමු අතර එතුමා හවායි විශ්වවිද්‍යාලයේම සංස්කෘතික අධ්‍යනාංශයේ අධ්‍යක්ෂවරයා ලෙස දීර්ඝ කලක් කටයුතු කළා. නමුත් ශ්‍රී ලාංකික පාඨකයන් ශ්‍රී ලාංකික අධ්‍යයනය කරන්නන් දන්නා කරුණක් තමයි එතුමා මෙරට විචාර කලාවට, ඒ වගේම කවියට, ඒ වගේම ප්‍රබන්ධ සාහිත්‍යයට, වගේම ප්‍රබන්ධ නෝන සාහිත්‍යයට අතිමහත් සේවාවක් කළ යුග පුරුෂයෙකු බව. අපෝබෝ ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා මහාචාර්යතුමනි. බොහොම ස්තුතියි. ආසියානු සිනමා සිද්ධාන්ත පිළිබඳ මේ සංකතන සාකච්ඡාව තුළදී මහාචාර්යතුමනි අපේ අසන්නා දැනගන්නට කැමති වේවි, මේ ආසියානු සිනමා සිද්ධාන්ත කියන්නේ කුමක්ද? එය සිසු සිද්ධාන්ත වලින් අපි කොහොමද වෙනස් කරලා අඳුනගන්නේ? ඔව්, මේ ප්‍රශ්නේ මතුවන්නේ දැන් සිනමා කලාව බිහි වෙලා අවුරුදු 100කට වැඩි කාලයක් ගත වෙලා නැහැ. එය නවීන කලාවක් යැයිත් බලන විට මේ කලාව සකස් වුනේ බොහෝ දුරටම බටහිර, විශේෂයෙන්ම හොලිවුඩ් නීති රීති සම්මුති වලට අනුව. ඉතින් ඒක විශ්වව්‍යාප්ත කලාවක් බවට පත් වුණා. ඒ කලාවට පත් වුනේ හොලිවුඩ් සිනමා රීතිය. නමුත් කල් යන විට ආසියාතික අධ්‍යක්ෂන්ට පෙනී ගියා තමුන්ගේ අධ්‍යක්ෂීම් වින්දන වෙනත් මාර්ග ඔස්සේ ඉදිරිපත් කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ හොලිවුඩ් ඩ්‍රාමාවෙන් පිටපැන වෙනත් මාර්ග ඔස්සේ ගමන් කරමින් තමන්ගේ අධ්‍යක්ෂීම් ඉදිරිපත් කළ හැකි කියන අදහස නිසා ආසියාතික සිනමා කෙරෙහි අවධානය යොමු කරන්න පටන් ගත්තා. හොඳම නිදර්ශනය තමයි ජපානයේ ඉන්න විශිෂ්ටතම අධ්‍යක්ෂවරයෙක් තමයි යසුජිරෝ ඕසු. යසුජිරෝ ඕසුගේ චිත්‍රපටි හොලිවුඩ් ඩ්‍රාමාවෙන් වටහා ගන්න බෑ. ඔහු හොලිවුඩ් චිත්‍රපටි නිතරම නැරඹුවා, අභිරුචියක් දැක්වුවා. නමුත් ඔහු ජපන් සංස්කෘතිය තුළින් මතු කළ සිනමා කලාවක් ගොඩනංවන්නට වෑයම් කළා. ඉතින් ඒ වෑයම සාකච්ඡා කරන විට චිත්‍රපට විචාරකයන් මොකද්ද මේ ආසියාන්තික සිද්ධාන්තය වල විශේෂත්වය කියන ප්‍රශ්නේ මතුවෙනවා. එන්න මේ තමයි එක් හේතුවක්. මම හිතන්නේ ඒ සිද්ධාන්තගත කිරීම ඔබ සෑහෙන පුරෝගාමි කාර්යයක් කළා. ඔව්, මම හිතන හැටියට මගනුත් එක්තරා මේ කෙටි වුණා. මම පුද්ගණනාවක් ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ්, ඩියුක් වගේ බටහිර තියෙන ප්‍රධානම ප්‍රකාශන ආයතන මගෙන් මගේ කෘති පළලා තියෙනවා. මා වෑයම් කළේ මේ ආසියාතික සිනමාවේ විශේෂත්වය කුමක්ද, ඒ විශේෂත්වය කොයිතරම් දුරට ආසියාතික පාරම්පරික සංස්කෘතිය තුළින් මතුවෙනවාද, මේ හොලිවුඩ් චිත්‍රපට කලාවට වඩා වෙනස් වන්නේ කෙසේද, මෙන්න මේ විදිහේ ප්‍රශ්න සාකච්ඡා කිරීම තමයි මම වෑයම් කළේ. ඔව්. එහිදී මහාචාර්යතුමනි දැන් මේ ආසියාව කියන්නේ අපිට එකක් කියලා හඳුනා ගන්න බෑ. ආසියාවේ විවිධත්වය විශාල වශයෙන් තිබෙනවා. අපි ඉන්දියානු සිනමාව ගත්තොත්, හොන්කොන් සිනමාව ගත්තොත්, ඒ වගේම චීන සිනමාව, ජපන් සිනමාව. අපි පොදු සම්මතයකට, එහෙම නැත්නම් පොදු න්‍යායකට මේ සියල්ල ගේන්න පුළුවන්ද? කොහොමද ඒ කරන්නේ? ඒක මට්ටම් දෙක ක්‍රියාත්මක වෙනවා. ඉතාමත් පොදු මට්ටමක කෙනෙකු කියන්න පුළුවන් මේ ආසියාතික සිනමාව කියලා. කියන්නේ කොරියන් සිනමා, ජපන් සිනමා, ඉන්දියන් සිනමා, තායිවාන් සිනමාව, තායි සිනමා, මේ සියල්ලම දාලා පොදුවේ අපි කියනවා මේක ආසියාතික සිනමාව කියලා. නමුත් ඒ පොදු ඒ ගණය තුළ අනුප්‍රභේද තියෙනවා. කියන්නේ තායි සිනමාව ජපන් සිනමාවට වඩා වෙනස්, ජපන් සිනමාව තායිවාන් සිනමාවට වඩා වෙනස්. ඒ නිසා ඒ වෙනසුත් වැදගත්. ඉතින් පොදුවේ ආසියාතික සිනමාව කියලා වස්තුවක් තිබුණත් ඒයි අනුප්‍රභේද තියෙනවා. ඒ නිසා ආසියාතික සිනමාව තුළ අනුප්‍රභේද තියෙනවා. දැන් මේ ආසියාතික සිනමා හැදෑරීම්, සිනමාව පිළිබඳ කරන හැදෑරීම් වල දැන් තිබෙන තත්ත්වය කුමක්ද? දැන් ලෝකයේ කොහොමද මේ ආසියානු සිනමාව දිහා බලන්නේ? ඔව්, මම හිතන්නේ පසුගිය අවුරුදු දශක 33 පමණ කාලයේ, වර්ෂ 30ක් පමණ කාලයේ තුළ මේ ආසියාතික සිනමාව පිළිබඳ නව ප්‍රබෝධයක් ඇති වෙලා තියෙනවා. චිත්‍රපට විචාරකයන්, චිත්‍රපට වේදීන් මේ පිළිබඳ පත්පොතේ පළ කරනවා. ඒ මෙහි ප්‍රතිඵලයක් වශයෙන් මේ ආසියාතික සිනමා
සිනමාවේ අනන්‍යතාව කුමක්ද කියන එක ඉතාමත් වැදගත් ප්‍රශ්නයක් කියලා තියෙනවා. ඒ විග්‍රහ කිරීම සඳහා ග්‍රන්ථ සෑහෙන සංඛ්‍යාවක් පළ වෙලා තියෙනවා ශාස්ත්‍රීය ග්‍රන්ථ මේ ප්‍රශ්න ආමන්ත්‍රණය කරමින්. ඉතින් මේ නිසා ඒ සාකච්ඡා ක්ෂේත්‍රය පුළුල් වෙලා තියෙනවා. දැන් ආසියානු සිනමාව පිළිබඳ කියන කතාවේදී දැන් එකක් ආසියාව තුළට වඩා ආසියාවෙන් බැහැරව මේ සිනමාව පිළිබඳ අධ්‍යයනය ව්‍යාප්ත වෙලා තිබුණේ කොහොතද? ඒක හරි. මම කියන්නේ ආසියාතික සිනමා විශේෂත්වයේ හදාරන්නේ ආසියාතික චිත්‍රපටි විචාරකයන් පමණක් නෙමෙයි. ඒ තරමටම බටේර විචාරකයනොත් මේ පිළිබඳ උනන්දුවක් දක්වලා තියෙනවා. දැන් නොයෙල් බර්ජ් කියලා හිටියා චිත්‍රපටි විචාරකයෙක්. ඔහු ජපන් සිනමාව ගැන ඉතාමත් වැදගත් ග්‍රන්ථයක් මීට දශක ගානක ඉස්සර පළ කළා. ඔහු එම කෘතියෙන් ජපන් සිනමාවේ විශේෂත්වය එය හොලිවුඩ් චිත්‍රපටයෙන් වෙනස් වෙන ආකාරයේ ඉතාමත් මැනවින් විග්‍රහ කරා. ඉතින් මේ ආකාරයට බටේර රටවලත් චිත්‍රපට විචාරකයන් චිත්‍රපටි පඬිවරුන් විශාල සංඛ්‍යාවක් මේ කාර්යයේ බාරයට මුහුණ දීලා සිටිනවා. ආසියාතික කලාපීඨාවම කවුද මේ න්‍යායාචාර්යවරුන් වශයෙන් කටයුතු කරන්නේ? ආසියානු සිනමාව සම්බන්ධයෙන් තිබෙන අධිකාරීත්ව බලයක් ඔතොරිටීස් විදිහට හඳුනන්න පුළුවන් මේ අධිකාරීත්ව බලය තියෙන අය කවුද? ඔව් දැන් අද මේ විදිහට බැලුවොත් චීනේ ජපානේ ඉන්නවා මෙත්සුහිරෝ යොෂිමොටෝ කියලා චිත්‍රපට විචාරකයෙක්. ඉතාමත් වැදගත් ඔය කුරසාවා ඕසු සහ වෙනත් ජපන් අධ්‍යක්ෂවරු ගැන මාත ඇලීලා තියෙනවා. චීන සිනමාව ගත්තොත් චීන සිනමාව කියන්නේ මහජන් චීනය පමණක් නෙවෙයි, හොංකොං, තායිවානේ සිනමා සියල්ල චීන භාෂික සිනමාව ගත්තාම රේ චාව් කියලා ඉන්න එක්කෙනෙක් ඉතාමත් වැදගත් මහාචාර්යවරයෙක් චීන ජාතික. එයාගේ පත පොතේ ඉතාමත් වැදගත්. ඉතින් මේ විදිහට චීනේ, ජපානේ, ඉන්දියාවේ ඉන්න ගණනාවක්ම තරුණ බිහි වෙලා ඉන්දියානු චිත්‍රපටිය ගැන ලියන. ඉතින් මේ ලේඛන නිසා, ඔවුන්ගේ පරිශ්‍රය නිසා මම හිතන්නේ අපේ සාකච්ඡා ක්ෂේත්‍රේ වඩාත් පුළුල් වෙලා තියෙනවා. අපි මේ හොංකොං සිනමාව ගැන, එහෙම නැත්නම් චීන සිනමාව ගැන කතා කරාම එහි ශානරයක් ගොඩනැගෙනවා. යම් ආකාරයකට ක්‍රියාදාම චිත්‍රපට ආශ්‍රිතව ගොඩනැගෙන ශානරයක්. ඒ ලෝක සිනමාවත් එක්ක අපි සංසන්දනය කරගන්නට කොහොමද එහි සුවිශේෂතා සහ අනන්‍යතා ගුණගක? දැන් හොංකොං සිනමාව ඉතාමත් වැදගත්. ඉතාමත් වැදගත් වෙන්නේ මෙහෙමයි. දැන් මෑතක් වනතුරුම චිත්‍රපට කලාව බලපෑවේ හොලිවුඩ් චිත්‍රපට. හොලිවුඩ් චිත්‍රපටි ආසියා චිත්‍රපටවලට බලපානවා. නමුත් 960 ගණන්වල පමණ සිට ඔය කියන ක්‍රියාදාම චිත්‍රපට පිළිබඳ විශාල උනන්දුවක්, ඇක්ෂන් ෆිල්ම්ස් කියන ඒ පිළිබඳ විශාල උනන්දුවක් ඇති වෙලා 60-70 ගණන් විට හොංකොං චිත්‍රපටි හොලිවුඩ් වලට බලපාන්න පටන් ගත්තා. ඒ ක්‍රියාදාම චිත්‍රපටිවල ආකෘතිය මෙතෙක් තිබුණේ හොලිවුඩ් අයිති වෙලා. නමුත් දැන් හොංකොං ආකෘති තමයි හොලිවුඩ් වලත් භාවිත කරන්නේ. මේ ප්‍රතිපලයක් වශයෙන් ජෝන් වූ වැනි හොංකොං අධ්‍යක්ෂවරු හොලිවුඩ් වලට ගිහින් ඉතාම ජනප්‍රිය ක්‍රියාදාම චිත්‍රපටි නිෂ්පාදනය කරනවා. ඉතින් එම නිසා වඩා චංචල් සාගත තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ක්‍රියාදාම චිත්‍රපටි වලට අද මුල් වෙලා තියෙන්නේ මෑතක් වනතුරුම හොංකොං. ඉතින් හොංකොං විශේෂයෙන්ම ඒ හොංකොං චිත්‍රපටි වල ඒ ඡේදනය, සංස්කරණය, සංගීත යෝජනය, ඒ සියල්ලම මෙයින් ආභාසයක් ලැබීමට හොලිවුඩ් අධ්‍යක්ෂවරු සමත් වෙලා තියෙනවා. මහාචාර්යතුමනි, දැන් ඇත්තම් ලෝකේ කලාපවල තිබුණු ගැටලුවක් තමයි ඔවුන් සඳහන් කරමින් සිටියා හොලිවුඩ් සිනමාව තමන්ගේ දේශීය සිනමාව ආක්‍රමණය කරනවා කියන කාරණේ. විශේෂයෙන් යුරෝපී 1980 දශකයේ වගේ ඒ මතය ප්‍රබලව ගොඩනැගුණා. විශේෂයෙන් ප්‍රංශ සිනමාව ආශ්‍රිතව ඔවුන් කියන්න ගත්තා අපේ සිනමාව ආක්‍රමණය කරමින් ඉන්න හොලිවුඩ් සිනමාව කියලා. දැන් ඔබ මින් පෙර සඳහන් කරපු කාරණය අනුව නම් අපිට පෙනී ගියේ මේ ආසියානු සිනමාව හොලිවුඩ් සිනමාවට බලපාපු වගක්. මෙහිදී අපි කොහොමද මේ ඒ ප්‍රපංචය හඳුනාගන්නේ මේ ආසියාතික සිනමාවත් හොලිවුඩ් වලට බලපාලා තියෙනවා? ඒක පුද්ගල අධ්‍යක්ෂවරු ගත්තොත් අකිරා කුරුසාවාගේ දැන් රෂමෝන් වගේ චිත්‍රපටයක් ඉතාමත් දැඩි ලෙස බලපෑව හොලිවුඩ්. ඊට පස්සේ හොංකොං ක්‍රියාදාම චිත්‍රපට ඉතාමත්ම දැඩි ලෙස බලපාන්නට පටන් ගත්තා. ඒ හැරුණ විට
අපි පොඩ්ඩක් රශ්මන් කියන චිත්‍රපටෙම හිතන්න ඉතාම වැදගත් සිනමා ඉතිහාසය තුළ. ඒ කොහොමද මේ ඔබ සඳහන් කරපු ඒ කාරණය මේ හොලිවුඩ් සිනමාවට බලපෑව කියන කාරණය පොඩ්ඩක් තව ටිකක් විස්තර කරොත්? හොලිවුඩ් චිත්‍රපටවලට බලපෑවේ එහි ආඛ්‍යාන රීතිය. ඒක දෘෂ්ටිකෝණ හතරකින් කතාව කියන්නේ මරණය පිළිබඳ ප්‍රවෘත්ති දෘෂ්ටිකෝණ හතරකින් කියනවා. ඒ හතරකින් කියවන ආකාරය හොලිවුඩ් චිත්‍රපටයන් චිත්‍රපටි අධ්‍යක්ෂවරුන්ගේ උනන්දුව දැල්වීමට හේතු වුණා. ඉතින් එක් හේතුවක් එය. ඒ වගේම කුරුසාවාගේ තිබුණා මේ සමුරායි චිත්‍රපටි. ඒ කියන්නේ රණකලා චිත්‍රපටි. ඔව්, ඒ රණකාමී චිත්‍රපටි. ඒ වලින් ආභාසයක් ලැබුවා හොලිවුඩ්. ඉතින් ඒ මට්ටමේ එක ක්‍රියාත්මක වුණා. නමුත් වර්ගයක් සිනමා වර්ගයක් හැටියට ක්‍රියාදාම චිත්‍රපටි හොලිවුඩ් චිත්‍රපට කෙරේ ඉතාමත්ම දැඩි ලෙස හොංකොං චිත්‍රපටි බලපාට පටන් ගත්තා. ඉතින් මෙවැනි තත්ත්වයක් තියෙනවා. හොලිවුඩ් ප්‍රශ්නය මෙන්න මේකයි. ඔය ප්‍රංශේ, ජර්මනි වැනි රටවල හොලිවුඩ් කෙරේ විශාල ද්වේෂයක් තියෙනවා. මොකද ඔවුන්ගේ ජාතක චිත්‍රපට කලාවට මහා තානියක් වෙලා තියෙනවා. ඔයනි තත්ත්වයක් තිබුණා කොරියාවේ 1980 ගණන්වල. ඉතින් කොරියාවේ චිත්‍රපට කලාව ඉතාමත්ම වැසී යන තත්ත්වයට උද්ගත වෙලා තිබුණා. ඉතින් ඔවුන් ඉදිරියේ තිබුණු ප්‍රශ්නය අපි මේ ගැටලුවට මුහුණ දෙන්නේ කොහොමද? එක්කෝ හොලිවුඩ් වලට වඩා වෙනස් විදිහේ චිත්‍රපට නිෂ්පාදනය කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒ හොලිවුඩ් චිත්‍රපට කලාවම උපයෝගී කරගනිමින් ඔවුන් පරාජයට පත් කරන්න ඕනේ. ඔවුන් දෙවනි මඟ තෝරගත්තා කොරියා කරලා. ඔය ශිරී වාගේ චිත්‍රපට බිහි කරුවා. ඒවක් හොලිවුඩ් චිත්‍රපටවලට වඩා ජනප්‍රිය වුණා. ඒ කියන්නේ හොලිවුඩ් කලාවෙම මොන් හොලිවුඩ් පරාජය කළා. ඉතින් එම නිසා දැන් හොලිවුඩ් වලින් කොරියන් සිනමා අධ්‍යක්ෂකරු එහෙම ගෙන ආරාධනා කරනවා එහි වැඩ කරන්නට මේ හේතුව නිසා. ඉතින් ඉතාමත් සංකීර්ණ තත්ත්වයක් ඇති වෙලා තියෙන හොලිවුඩ් සහ සෙසු රටවල චිත්‍රපට කලා අතර. මං හිතන්නේ මේ ඔබ ඉතාම හොඳින් මේ අදහස ඉදිරිපත් වුණා. අපි මේ කොරියානු සිනමාව සම්බන්ධයෙන් කොරියානු සිනමාව තමන්ගේ මේ සොෆ්ට් පවර් එහෙම නැත්නම් මෘදු බලය ව්‍යාප්ත කර ගැනීම සඳහාත් සිනමාව පාවිච්චි කරමින් ඉන්නවා කියන අදහසක් විචාර කරන අතර තියෙනවා. ඔව්, ඒක ඇත්තක් තියෙනවා. ඇත්ත වශයෙන්ම ඔය මං කියපු විදිහ චිත්‍රපටි සේරම ජනප්‍රිය චිත්‍රපටි. ඒවා මේ පාරිභෝගික සමාජයේම එක් අංශයක් හැටියටයි මතුවලා තියෙන්නේ ওই ශිරිවාගේ චිත්‍රපටි. නමුත් ඒ අතරම වරින් වර ඊට වඩා වෙනස් මගකින් යමින් පාරම්පරික කලාවෙන් කලාවත් උපයෝගය කරගන්නේ චිත්‍රපටි නිෂ්පාදනය කරනවා. එක් තේනවා සොප්පියංජ කියලා චිත්‍රපටයක්. ඒ සොප්පියංජ කියන චිත්‍රපටියට මුල් වෙලා තියෙන්නේ පන්සාරි කියන පාරම්පරික කොරියන් සංගීතය. ඒ පදනම් කොටගෙන කවුරුත් හිතුවේ නැහැ චිත්‍රපටයක් හදන්න පුළුවන් වෙයි කියලා. නවීන, ඉතාමත්ම ජනප්‍රිය චිත්‍රපටයක් වුණා ඉම් කොන්ටෙක් කියන අධ්‍යක්ෂවරයා, මගේ හොඳ මිත්‍රයෙක්. මේ එයා හැදුවා. මේක ඉතාම ජනප්‍රිය වුණා. ඒක මේ පාරම්පරික කලා ආශ්‍රයෙන් හදපු එකක්. නමුත් බහුල වශයෙන් දක්නට ලැබෙන්නේ නම් වර්තමාන පාරිභෝගික සමාජයේම අංශයක් හැටියට මතුව. ඔව්, අපි යන්නේ ඒ කියන දේශපාලන ආර්ථික ක්‍රියාවලිය නැත්නම් පොලිටිකල් ඉකොනොමි නැත්නම් අර්ථශාස්ත්‍රානුකූල ක්‍රියාවලිය පිළිබඳවත් යම් අදහසක්. ඔව්, ඒ කියන්නේ අත වශයෙන් මේ කොරියන් සමාජයේ, දැන් කොරියාවේ, තායිවානේ වගේ සමාජවල, හොංකොං ඒ සමාජවල ඉතාමත් පැහැදිලි ලෙස දක්නට ලැබෙනවා ධනවාදයේ, සාමාන්‍ය ධනවාදයේ බලපෑම දක්නට ලැබෙනවා. ධනවාදයත් සමගම පාරිභෝගික සමාජයේ ව්‍යාප්තියක් තියෙනවා. ඉතින් මේවා විවේචනය කරමින් දැන් ඔය වොන්කාවයි කියලා හිටිය චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක් හොංකොං, ඔහුගේ එක චිත්‍රපටයක් පිළිබඳ මම පොතක්, ඒ මුළු පොතම හොංකොං විශ්වවිද්‍යාලයෙන් පළ කළා. ඒ මුළු පොතම එක චිත්‍රපටයක් ඇෂස් ඔෆ් ටයිම් කියලා. ඉතින් මේ අධ්‍යක්ෂවරයාගේ ඇතම් චිත්‍රපටි මේ පාරිභෝගික සමාජය නිසා මානුෂික සම්බන්ධතා වලට හිතුවේ තිබෙන හානිය, අනර්ථය ඉතාමත් මැනවින් විශ්ලේෂණය කළ තියෙනවා. එවැනි දෘෂ්ටියක් මතු කිරීමට ඔවුන් උත්සාහ දරලා තියෙනවා පාරිභෝගික සමාජය පිළිබඳව. ඉතින් මේ කලාවෙත් අපි චිත්‍රපට කලාවට ගත්තාම දෙකක් ජනප්‍රිය චිත්‍රපට කලාවක් හඳුනා ගන්න පුළුවන්. අනික් පැත්තෙන් කලාත්මක වශයෙන් ගොඩනැගෙන චිත්‍රපට කලාවක් හඳුනා ගන්න පුළුවන්. මේ ද්විධාකරණයේ ඔය නැගෙනහිර ආසියානු රටවල සිනමාව සම්බන්ධයෙන් කොහොමද අපිට ගොඩනගන්න පුළුවන්? ඇත්ත වශයෙන්ම රටින් රට වෙනස් වෙන, හැම රටකම
ජනප්‍රිය කලාවත් විදග්ධ කලාවත් තියෙනවා. නමුත් ඇතැම් රටවල ඒක තරම් උග්‍ර ලෙස නැහැ. දැන් ඔය කිව්වාගේ නැගෙනහිර යුරෝපීය රටවල බොහෝ දුරටම අපිට දකින්න ලැබෙන චිත්‍රපටයෙන් පේන යන්නේ ඒ කලාත්මක චිත්‍රපටවලට බරයි කියලා. දැන් පෝලන්තේ වගේ රටවල, හංගේරියාව වගේ රටවල චිත්‍රපට බොහෝ දුරටම කලාත්මක පක්ෂයට බරයි. අනිත් අතට ජර්මනිය වැනි රටවල කලාත්මක චිත්‍රපටින් බිහිවෙනවා. නමුත් ඒ අතරම වාණිජ සමාජයේ ලක්ෂණ වලට අනුකූලව නිෂ්පාදිත චිත්‍රපටිත් තියෙනවා. ඒ දෙකම මාචාර්යතුමනි, දැන් අපි මේ ආසියානු සිනමා සිද්ධාන්තය කියන කාරණය පිළිබඳව සාකච්ඡා කරන්නට ගියාම ඔවුන්ගේ අනන්‍යතාව වගේම ඔවුන් උකහාගත්ත යම් යම් සම්ප්‍රදායන් තියෙනත් පුළුවන් තමන්ගේ සිනමාව කලාව ඇතුළේ. ඔව්. එහෙම ආසියානු සිනමාව දෙස හැරි බලන විට ඔවුන්ට යම් ආභාසයක්, එහෙම නැත්නම් ඉන්ස්පිරේෂන් කියලා අපි හඳුන්වන කාරණේ කොහොමද ආසියානු සිනමාවේ සිනමාකරුවන් තුළ දකින්න ලැබෙන්නේ වෙනත් සිනමා වලින් ඔවුන් ලබාගත් ආභාසයන්? ඔව්, දැන් අත වශයෙන්ම හැම ආසියාතික අධ්‍යක්ෂකවරයෙම එක්තරා ප්‍රමාණයකට බටහිරින් ආභාසයක් ලැබලා තියෙනවා. මම හොඳ නිදර්ශනයක් දක්වන්නම්. මං යසු යුරෝසු කියන අධ්‍යක්ෂවරයා, එයා ඉතාමත්ම ජපන් සිනමා අධ්‍යක්ෂවරයෙක්. ඒ කියන්නේ ජපන් පාරම්පරික සංස්කෘතිය, සෙන් බුද්ධාගම ආශ්‍රයෙන් චිත්‍රපට නිෂ්පාදනය කරන. නමුත් ඔහු හොලිවුඩ් චිත්‍රපට කෙරෙහිත් විශේෂ ඇල්මක් තියෙනවා. ඉතින් හොලිවුඩ් චිත්‍රපට නර්මලා ඒ චිත්‍රපටවලට වඩා වෙනස් මගක් ඔස්සේ ගමන් කිරීමට ඕන කියන එයාගේ උත්තේජනය එතනින් ලැබුණේ. ඒ හොලිවුඩ් චිත්‍රපට නරඹලා ඒ සාර්ථකයි හොඳයි. නමුත් ඊට වඩා වෙනස් මගක් ඔස්සේ ගමන් කිරීමත් වැදගත් කියන අදහස එයා තුළ මතුණා. ඉතින් ඒ නිසා ඒ නව මගක් ඔස්සේ යෑමට හොලිවුඩ් උත්තේජනයක් වුණා එක් අතකින්. එහිදී අපි නැවතත් අර යම් සුවිශේෂිත සිනමා පටිතයක් විදිහට හඳුනගන්න පුළුවන් අකිරා කුරසෝවාගේ කෘතිය ගැන අපි ආයෙත් අවධානය යොමු කරලා ගත්තොත්, මේ අකිරා කුරසෝවා මේ රෂමොන් කියන චිත්‍රපටය සඳහා පාවිච්චි කරපු මෙවලම් මොනවද? සමහරුගේ අදහසක් තියෙන ඔහු තුළ යම් පශ්චාත් ව්‍යුහවාදී අදහසක් තිබුණා, පශ්චාත් නූතනවාදී අදහසක් තිබුණා කියන කාරණේ. ඒ ලිපිවල මම කියවලා තියෙනවා, නොයෙක් ලිපිවල රෂමොන් චිත්‍රපටයේ පශ්චාත් නූතනවාදී ලක්ෂණ තියෙනවා කියලා. එක්තරා විදිහකට ඒකේ සත්‍යයක් තියෙනවා. ඒ විශේෂයෙන්ම අර චංචල ආඛ්‍යාන ක්‍රමය තුළ තියෙනවා. අනිතක ප්‍රේක්ෂකයාත් සමග එක්තරා විදිහක ප්‍රේක්ෂකයා සමග ක්‍රීඩාශීලී සම්බන්ධයක් තියෙනවා. ඒක පශ්චාත් නූතනවාදයේ ලක්ෂණයක්නේ. ඒ විදිහේ ඇතැම් ලක්ෂණ තියෙනවා. නමුත් මා හිතන හැටියට එයා චිත්‍රපටය නිෂ්පාදනය කරන අවස්ථාවේදී නම් බොහෝ දුරටම නූතනවාදී අදහස් ඇතුවයි එයා නිෂ්පාදනය කළේ. නමුත් නිෂ්පාදනය තුළින් එයාත් නොදැනුවත්ව වෙනත් අංග ලක්ෂණ මතුවෙන්න පුළුවන්. ඒ පශ්චාත් නූතනවාදී ලක්ෂණ ඇතැම් විට තියෙනවා ඒ චංචල ආඛ්‍යාන ක්‍රමේ. කුරුසාව වගේම අපිට එහිදිම අමතක කරන්න බැරි අපි අස්සල්වැසි රාජ්‍යයේ සිටින සත්‍යත්‍රි, ඔහුගේ සිනමාව පිළිබඳ ඔබතුමාගේ කියවීම කොතරම්ද? සත්‍යජිත් රාජ්‍යයේ සිනමාව ඉතා වැදගත්. මට කිප වරක් හම්බෙලා තියෙනවා ඒ මාතාගේ සිනමා ගැන මම සාකච්ඡා කරලා තියෙනවා කල්කටාවේදී. සත්‍යජිත් රාජ්‍යයේ සිනමාව වටහා ගැනීමට ඉන්දියානු සිනමාවේ විකාශනය වටා ගන්න ඕනේ. 1955 පතේර් පංචාල කියන එක තමයි ආරම්භ කළේ නව චිත්‍රපට කලාව. ඒ ආරම්භ කළේ එතෙක් තිබුණේ භාවාතිශය නැටුම් ගැයුම් වැයුම් සහිත ඒ විදිහේ චිත්‍රපටි. නමුත් මෙය බොහෝ දුරටම නව යථාර්ථවාදී රීතියක් අනුගමනය කරමින් දිලිඳුකම වැනි දේවල් චිත්‍රපටියට නැගුවා. ඉතින් නැගුවේ කොහොමද? බොහෝ දුරට වාර්තාමය චිත්‍රපටය වලත් ලක්ෂණ මේකේ දක්නට ලැබෙනවා. නමුත් නව යථාර්ථවාදී රීතිය ව්‍යාප්ත කිරීමට හේතුණා. ඊට පස්සේ අපූත්‍රිකය කියලා තියෙන චිත්‍රපටි තුනක්, එකක් පතේර් පංචාලි, ඊට පස්සේ අපූ සංසාර අපරාජිතෝ කියන චිත්‍රපටි. ඒ කතාවේම වර්ධනය. ඒ චිත්‍රපටි තුන නිසා ජාත්‍යන්තර සම්මානයක් ලැබුණා. ඉන්දියානු චිත්‍රපටි කලාව පිළිබඳ නව ප්‍රබෝධයක් ඇති වුණා. ඒට මුල් වුණේ සත්‍යජිත් රාය. එහිදී මහාචාර්යතුමනි, ඔබතුමාත් මේ අධ්‍යයනය කර තිබෙනවා මීට බොහොම දශක කිහිපයකට කලින්, 1970 දශකයේ පමණ වන විටම ජනප්‍රිය සිනමා සම්බන්ධ, ඉන්දියාවේ ජනප්‍රිය සිනමා සම්බන්ධ ඔබගේ ශෝලී කියන කෘතිය, එහෙම මං හිතන්නේ ඒ ජනප්‍රිය සිනමා සම්බන්ධයෙන් කෙරුණු පටිතයක්.
ඉන්දිය ජනප්‍රිය සිනමාව ගැන අපි කොහොමද විශ්ලේෂණය කරගන්නේ? එහි මේ ප්‍රපංචීය ලක්ෂණ මොනවද? මේ දැන් මොකද ඉන්දිය ජනප්‍රිය සිනමාව ලෝකෙ පුරා බරපතල විදිහට ලොකු ආදායමක් නිෂ්පාදනය කරමින් ව්‍යාප්ත වෙමින් පවතින. ඒ කියන්නේ බොලිවුඩ් කියලා තියෙනවානේ, දැන් හොලිවුඩ් චිත්‍රපටි ආශ්‍රයෙන් නිෂ්පාදිත ජනප්‍රිය හින්දි සිනමාව බොලිවුඩ් කියලා හඳුන්වනවා. ඒ කියන්නේ බොම්බේ හොලිවුඩ් කියන වචන දෙක මිශ්‍ර කරලා බොලිවුඩ් කියලා හඳලා තියෙනවා. දැන් මේක ඉතාමත්ම සංකර සම්මිශ්‍රිත කලාවක්. නමුත් සම්මිශ්‍රිත වීම නරක දෙයක් නෙමෙයි. පශ්චාත් නූතනවාදීන් කියන්නේ ඒක අනිවාර්යයෙන්ම සිදු වෙන දෙයක්, පරම පවිත්‍ර දෙයක් නෑ. හැම දෙයක්ම සම්මිශ්‍රණය වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා දැන් මේ බොලිවුඩ් චිත්‍රපටි ගත්තොත් නොයෙක් ආකාරයේ බලපෑම් වල සම්මිශ්‍රණයක් තියෙනවා. එකතකින් සංස්කෘත නාට්‍ය කලාවත් ගැමි නාට්‍ය කලාවෙත් තියෙනවා. දැන් මේ සංස්කෘත නාට්‍ය කලාව ඉතාම ජනප්‍රිය වෙලා 10 වෙනි විතර වෙනකොට පරිහානියට පත් වෙන්න පටන් ගත්තා. නමුත් එහි ලක්ෂණ රැඳී තිබුණා ගැමි නාට්‍ය වල, යාත්‍රා, තමාෂා, ඒ වගේ රාම ලීලා, කෘෂ්ණ ලීලා, ඒ වගේ නාට්‍ය වල රැඳී තිබුණා. ඒවෙන් ආභාසයක් ලැබුවා. ඒ අතරම හොලිවුඩ් සංගීතමය චිත්‍රපට ඉතාමත් වැදගත් බලවේගයක් මේ ජනප්‍රිය හින්දි සිනමාට, සංගීතමය චිත්‍රපට මියුසිකල්ස් කියන එක. මම හිතන්නේ මේ ඉන්දිය සිනමාව ගත්තාම ඊටම අනන්‍ය සංගීතික ෆිල්මි කියලා වෙනම සංගීත සම්ප්‍රදායකට ඇතුළු. ඒක ඉතාමත් වැදගත්. හොඳ අධ්‍යයන කීපයක් මෑතක සිදු වෙලා තියෙනවා මේ පොදු ජනප්‍රිය හින්දි සිනමා හා සංගීතය පිළිබඳ. සංගීතය ඉතාමත් වැදගත්. ඒ අතරම පාර්ශ්වීය සිනමාවේ බලපෑමක් තියෙනවා. දැන් අපේ නාට්‍ය කලාව උනත් උද්භවය ලබන්න පාර්ශ්වීය බරිවාලාගේ කණ්ඩායම පාර්ශ්වීය සිනමා. ඒ පාර්ශ්වීය සිනමා ව්‍යාප්ත වෙලා තියෙනවා නාට්‍ය කලාව. ඒ නාට්‍ය කලාව භාවාතිශය නාට්‍ය කලාවක්. නමුත් ඒ නාට්‍ය කලාවෙනුත් ආභාසයක් ලැබුවා. ඉතින් මේ විදිහට සංකීර්ණ සම්මිශ්‍රණයක් මෙහි දක්නට ලැබෙනවා. දැන් මේ ඉන්දිය සිනමා වගේම අපිට මේ ආසියාකරයට හැරුණාට පස්සේ තවත් අමතක කරන්න බැරි තවත් සිනමා සම්ප්‍රදායන් ගණනාවක් බිහි වෙනවා. සමහර සිනමා සම්ප්‍රදායන් ලෝක සිනමාව තුලත් යම් ආකාරයේ සුවිශේෂ ලකුණු පෙන්වන සිනමාවන් තිබෙනවා. ඒ අතරෙදිම මේ ඉරාන සිනමාව යම් ආකාරයකට ආසියානු සිනමාවටම අපිට බද්ධ කරගන්න පුළුවන් ලක්ෂණ තිබෙනවාද? ඉරාන සිනමාව යම් ආකාරයකට පහුගිය කාලය තුළදී වෙනම විශේෂතා ගොඩනගා ගත්තා, උන්ටම අනන්‍යතාවය ගොඩනගා ගත්තා. ඔව්, ඉරාන සිනම ඉතාමත් වැදගත්. අභාග්‍යයකට මේ වගේ මේ බටහිර රටවල එතරම් ඒ සිනමා කෘති ප්‍රදර්ශන වෙන්නේ ඇතැම් විට චිත්‍රපටි උත්සවවලදී දකින්න ලැබෙනවා. නමුත් අපිට අවස්ථාවක් ලැබුණා විශිෂ්ට සිනමා කෘති විශාල සංඛ්‍යාවක් නරඹන්න හවායි ඒ චිත්‍රපටි උත්සවෙත් වෙනත් අවස්ථාවකට. ඉතාමත්ම අර්ථවත් සිනමා කලාවක් තියෙනවා ඉරානයේ. ඒ කියන්නේ ඒ සීමේ අර්ථවත් කියන්නේ මේකයි. ඒ සීමාව තුළ දැන් ඒ සමාජයේ යම් යම් කාන්තාවන් පිළිබඳව වෙනත් සීමාවන් තියෙනවා. නමුත් ඒ සීමාවන් තුළ උන් ඉතාමත් අර්ථවත් සිනමා සම්ප්‍රදායක් ගොඩනගලා තියෙනවා. බොහෝ දුරට යථාර්ථවාදී කිරෝත්සමි කියලා, අබ්බාස් කිරෝත්සමි කියලා දැන්න මැරිලා. නමුත් ඉතාමත් මැරුණා. ඔව්, නමුත් ඉතාමත් මට හම්බෙලා තියෙනවා කීපතාවක් මේ හොඳ අධ්‍යක්ෂකවරයෙක්. දැන් මහාචාර්යතුමනි, මේ මේ ඉරාන සිනමාව පිළිබඳ කරන සාකච්ඡාව වගේම යම් ආකාරයකට සෝවියට් සිනමාව වෙනුත් මේ ආසියානු සිනමාවට එක්තරා යුගයකදී යම් ආකාරයක ආභාසයක් ලැබුණා. ඔව්, ඒ පිළිබඳවත් අපි යම් එක්තරා අවස්ථාවක සෝවියට් සිනමාවෙනුත් ආභාසයක් ලැබුණා. විශේෂයෙන්ම චිත්‍රපටියත් සමාජයත් අතර තියෙන සම්බන්ධය කොහොම එකක් දෙවිය යුත්තේ කියන එක. ඇතැම් මේවා ප්‍රචාරක චිත්‍රපටි වල වැදගත් නැහැ. නමුත් හොඳ ඒ අතර හොඳ චිත්‍රපටි තිබුණා. ඒකම ඇතැම් චිත්‍රපටි අධ්‍යක්ෂවරුන් සිටියා මේ චිත්‍රපටි කලා ක්ෂේත්‍රය වඩාත් පුළුල් කරන ආකාරයේ රීති ටාකෝස්ගේ වගේ අය උත්සාහයෙන් දැරුවා. මේ දර්ශන දෘෂ්ටිමය වශයෙන් චිත්‍රපටි කලා ක්ෂේත්‍රය පුළුල් කරලා ඒ මගිනුත් දැන් ඔය ටාකෝස්ගේ බලපෑම තියෙනවා ආසියාතික නොයෙක් සිනමා අධ්‍යක්ෂවරුන් තුළ. ඔව්, එහිදී අපි අපේ දිවයින පිළිබඳව තමතක් කරන්න බෑ ලංකාවේ සිනමාව. ඒ මේ සියලු ප්‍රපංචයන් මැද සියලුම ආසියාතික සිනමාව මැද්දේ ලංකාවේ සිනමාව කොතනද ස්ථානගත කරන්න පුළුවන් අපිට? ඔව්, දැන් ලංකා සිනමාව ගත්තොත් අපි දන්නවා ආරම්භක ස්ථානය තමයි ලිස්ට් පීරිස් 1956 රේඛාව චිත්‍රපටය, නව චිත්‍රපටය යුගයක් ආරම්භ කළා. ඊට පස්සේ ගම්පෙරළියත් සමග ඒකේ වඩා තහවුරු වුණා. ඒක යුගයක්.
ඊට පස්සේ පතිරාජ වැනි අධ්‍යක්ෂවරයෙකු මතුවීම නිසා ඉතාමත් වැදගත්. පතිරාජ වෑයම් කළේ චිත්‍රපටියත් මහජන කක්ෂය නැත්නම් මහජන ක්ෂේත්‍රය කියන එක, හබමාස් කියන මහජන ක්ෂේත්‍රය පබ්ලික්ස්ෆියර් කියන එක. ඔව්, ඒ දෙක අතර සම්බන්ධයක් ඇති කරා. අහස්ගව්ව පටන් බඹරු ඇවිත් පාර දිගේ ඔය චිත්‍රපටි වලින් වෑයම් කළා. ඒ මහජන කක්ෂයත් චිත්‍රපටි කලාව අතර සම්බන්ධයක් ඇති කිරීමට ඉතින් ඒ අතින් ලෙස්ටර් පීරිස්ට වඩා වෙනස් මාර්ගයක් ගමන් කළා. ඊට පස්සේ අලුත් පරම්පරාවක් ආවා, විශේෂයෙන්ම ප්‍රසන්න විතානගේ අශෝක හඳගම වැනි චිත්‍රපටි. ඒගොල්ලෝ තවත් ඉදිරියට ගියා. රටට ගැලපෙන, රටට අවශ්‍ය ඇතැම් තේමාව, ජාතිවාදය පිළිබඳ, බෙදුම්වාදය පිළිබඳ තේමාවන් එහෙම. නමුත් ඒගොල්ලෝ චිත්‍රපටි කලාව මැනවින් ප්‍රගුණ කරලා, විශේෂයෙන්ම ප්‍රසන්න විතානගේ අශෝක හඳගම ඒ චිත්‍රපටි කලාව හොඳට අධ්‍යයනය කරලා තියෙන බව පේනවා. එහිදී ලංකාවේ සිනමා කලාවේ යම් ආකාරයකට මේ සම්මාන ගන්න බව අපි දැක්ක. නමුත් අර ඉන්දියාවේ වගේ ජනප්‍රිය කලාවක් විදිහට සිනමා කලාව යම් ආකාරයකට ඇදවැටීමකට ලක් වෙනවා. ඒක ඇත්ත. ජනප්‍රිය සිනමා කලාවක් කියලා දෙයක් නැහැ. ජනප්‍රිය චිත්‍රපට ඉඳලා එනවා තමයි. නමුත් ඒ ජනප්‍රිය සිනමා කලාව ඇදවැටලා තියෙන එක ඇත්ත. නමුත් ඉන්දියාවේ එහෙම නැහැ. දැන් ওই ඉන්දියාවේ බොලිවුඩ් චිත්‍රපට පිළිබඳ PhD මම බලලා තියෙන විශාල සංඛ්‍යාවක්. නමුත් PhD මම හිතන්නේ සිය ගණනින් පළ වෙනවා. ඒක පළ පොත් වශයෙන්ුත් පළ වෙනවා. ඒට හේතුව ඉතා ගැඹුරු විශ්ලේෂණ වලට මඟ පාදනවා. ඒ කියන්නේ කලාත්මක වශයෙන් පමණක් නෙමෙයි, සංස්කෘතික නිෂ්පාදිතයක් ඇටේට මේ තියෙන වැදගත්කම විශ්ලේෂණය කරනවා. නවීනතම විචාර සංකල්ප අනුව ඉතින් බොලිවුඩ් චිත්‍රපටි වල ඒ ලක්ෂණය තියෙනවා. ඒ ජනප්‍රිය චිත්‍රපටි කලාව ඒක මිය යන්නේ ඉන්දියාවේ. මේ දී ਵਿਚාරය කියන කාරණේ තිත වැදගත් වෙනවා. ලංකාවේ සිනමා ਵਿਚාරය ගැනත් ඔබ ඔබතුමා ලංකාවේ සිනමා ਵਿਚාරය එතරම්ම උසස් මට්ටමක තියෙනවා කියලා කියන්න බැහැ. සාමාන්‍යයෙන් පුවත්පත්වල එහෙම සිදුවන්නේ චිත්‍රපටි කතාව විස්තර කරලා ඊට පස්සේ නළුනිය නම් ගැන විස්තරයක් කරනවා, ඒ විදිහේ දේවල් කරනවා. නමුත් ඒ චිත්‍රපටි මාධ්‍ය තුලින්, ඒ කියන්නේ ඡේදනය, සංස්කරණය, චිත්‍රපටි මාධ්‍ය තුලින් අත්දැකීමක් මතු කරන හැටි ඒ තරම සාකච්ඡා වෙනවක් මට පේන්නේ නැත. වෙනත් වචනයකින් කියනවා නම් සාහිත්‍යක ਵਿਚාරයක් තව තියෙන්නේ. ඒක චිත්‍රපටි ਵਿਚාරයක් නෙමෙයි. චිත්‍රපටියක් ਵਿਚාරයක් වෙන්න නම් එහි ශිල්පීය පක්ෂ ගැන, ආ තාක්ෂණය පිළිබඳත් යම් බඳු අවබෝධයක් තියෙන්න ඕන. ඒ මගෙන් දැන් කී දෙනෙක්ද කියන්නේ ඡේදනය, මේ ඡේදනය මතු කරලා ඒ අර්ථය විදීපණය වෙන හැටි පෙන්නු කරන චිත්‍රපටි විචාරවල බොහොම කලාතුරකින් එවන් දෙයක් ඇත්තේ. කතාව කියනවා, ඒක චරිත නිරූපණය ගැන කියන එක වැදගත් ඒවා. නමුත් ඊටත් වඩා වැදගත් ශිල්පීය ලක්ෂණ මම හිතන්නේ සිනමා ਵਿਚාරය කියනට ඊටම අනන්‍ය වූ ක්‍රමවේද තියෙනවා, මාර්ග තියෙනවා, ගවේෂණ පත තියෙනවා. ඒවා කරෙහි සැලකෙලෙමු යුතු. සංකතන සංවාද මණ්ඩපයේ අපට නියමිතව තිබෙන කාලයේ අවසන් වෙනවා. නමුත් මේ සාකච්ඡාව ඉතාම ශාස්ත්‍රීයයි, ඉතාම සාරගර්භයි, ඒ වගේම රසවත් කියන අදහස තමයි අපතුල තිබෙන්නේ. මේ සාකච්ඡාව මම හිතන්නේ ඉදිරියටත් අපි අරන් යා යුතු සාකච්ඡාවක්. මොකද ලංකාවේ සිනමා කලාව පිළිබඳවත්, ආසියාවේ සිනමාව පිළිබඳවත් දීර්ඝ වශයෙන් හැදෑරීම, ගැඹුරින් හැදෑරීම ඉතාම වැදගත් වන දෙයක් නිසා අද සංකතන සංවාද මණ්ඩපයේට සහභාගී වුණේ හවයි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය, ඒ වගේම හවයි විශ්වවිද්‍යාලයේ සංස්කෘතික අධ්‍යයනාංශයේ හිටපු අධ්‍යක්ෂ මහාචාර්ය විමල් දිසානායකයන්. ඔබ අප සියලු දෙනා දන්නවා මහාචාර්ය විමල් දිසානායකයන් මේ රට කලාව සම්බන්ධයෙන්, විචාරය සම්බන්ධයෙන් ඉතාම පූර්වගාමී කාර්යයක් ඉෂ්ට කළ මහා විද්වතෙකු බව. ඔබතුමාට බෙහෙවින් ස්තුතියි සංකතන සංවාද මණ්ඩපයට දායක වීම සම්බන්ධයෙන්. සංකතන සංවාද මණ්ඩපයේ නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මම දර්ශන අශෝක කුමාර.